ංත්රේ සමරන ෝතේ ශ්‍ර ලංකා යුදමුදාවත් ඇතුළත්කර, බත්තරමුල්ල අකරේකොට ඉදිකිරෙන, තවමත් වැඩ අවසන් නොවී ඇති හමුදා මුලස්ථානීගෙන කතාභහක් ඇතිවී තිබෙන පවා එම ූලස්ථානය ඉදිකිරීම ආරම්භකොට, දැනට වසර දොලක් ගතවීතිබෙනවා. ාල්මෝදර ඉදිරිපිට පිටාතිබූ අක්කර විස්සක ඉඩම ශැංගවිලලා හෝටලේට විකුණාතෙමි මත්සමකයි නව මොලස්ථානයක් ඉදිකිරිව ආරම්භ වන්නේ. අදාල ඉඩම ශැංගවිලලා හෝටලෙට විකුණා ඇත්තේ රොපියල් කෝටි දහසකටයි. එඒෙත් මෙවන විට හමුදා මොලස්ථනයේ ඉදික්‍රීම්ස් සඳහ වැැකරති මුදල පිළිබඳ නිශ්ෂිත අවබෝධයක් කිසිවෙකටත්නැෑ. දෙද හස්දාහ අටවස්රවන විට මේ ඉදිකිරිම් සඳහා වැකරතිබූ මුළු වියතම රුපියල් කෝට හදහ සාර්සියක් බව පාර්ලිමෙන්ටවේදී හෙළිෙරුුණා. එසේ තිබේදී මේ වසේත් රුපියල් කෝටි නමසයක් මේ සඳහා වෙන්කර තිබීම විශ්මේජනකයි. ආරංචි මාර්ග පෙන්වා දෙෙන ආකාරයට, මූලස්ථානය ඉදිකිරීමේදී මේ දක්වා වැයකල මුදල කෙතරම් දෙ යන්න නිිශ්ිතව සටන් වී නැහැ. ගාලුමෝතුර එඩම විකුණා රුපියල් කෝටි දාහසක්ලබාගෙන එම මුදල්මින් දසකුණටත් වඩා වැඩියෙන් වේතම් කරමින් මෙම ඉදිකිරීම් සිදු කරෙනවා. මහජනතාවගේ බදමුදලින් මෙම ඉදිකරීම් සිදුකරති. හමුතාවේ පහළම සාමජිකයාගේ ආහාර සලාකපවා කප්පාදුකරතිබුණනා. ෙසේ වෙත් සේලු පාසුකම්බලින් අංගසම්පපුරර්ණ හමුදා මූලස්ථානයක් වට අත්‍යවශයි. ත්‍රිවිහමුදා මූලස්ථානත් ආරක්ෂකමත්‍යංශයත් සමී පවතිබීම රටකට හිතකරයි. ඒත් ඒවාහි ඉදිිකිරීම් පූර්ණ වනි විදභාවකින් සිදුකිරීමද අත්‍යවශ වන්නේ මෙසියල් අවසානයේ ජනතාවගේ මුදලින් සිදුකරන නිසාය කෙසිෙ වෙදත් මෙම මූලස්ථානේද ක්‍රීමට වැඇක මුදල සම්බන්ධින් වෝහාරික විගනයක් අ්‍යවශය.